ආයුබෝවන් දුවේ පුතේ, අදත් ඔයාලා ආදරෙන් අපේ channel එකට පිළිගන්නවා. ඔන්න අදත් අපි ඉතාම වැදගත් පාඩමක් මුලින්දන්ම ඉතාම සරලව කියලා දෙන්න තමයි ලැහැස්ති වෙන්නේ. අපි ලක්වැසියෝ පාඩම් මාලාවේ එක් කොටසක් තමයි අපේ රාජ්‍ය ලාංඡනය. මේ වීඩියෝ එකෙන් රාජ්‍ය ලාංඡනයට සම්බන්ධ සියලුම කොටස්, ඒ කියන්නේ එහි ඉතිහාසය, එහි තිබෙන සලකුණු සහ ඒවායේ තේරුම්, ඒ වගේම රාජ්‍ය ලාංඡනය භාවිතා කරන්නේ මොන වගේ අවස්ථා සහ ස්ථානවලදීද, භාවිතා කිරීමේදී පිළිපැදිය යුතු කරුණු මොනවාද වගේ සියලුම අංශ ආවරණය වන පරිදි අපි මේ වීඩියෝ එක සකස් කරලා තියෙනවා. ඊට අමතරව පාඩම අවසානයේදී සෑම අංශයක්ම ආවරණය වන පරිදි ප්‍රශ්න සහ පිළිතුරු ඉදිරිපත් කරලා තියෙනවා. පාඩමට හොඳින් ඇහුම්කම් දීලා ඊට පස්සේ ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න පුළුවන්ද කියලා බලන්න. ඉතින් ඔයාලා තාමත් අපේ channel එකට subscribe වෙලා නැත්නම් subscribe වෙන්නත් කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් දුවේ පුතේ, අපි මුලින්ම බලමු රාජ්‍ය ලාංඡනයේ ඉතිහාසය සහ එහි නිර්මාණය. අපි දැන් භාවිතා කරන රාජ්‍ය ලාංඡනය මුලින්ම භාවිතයට ගත්තේ 1972 දී. කවදද? 1972 දී. එදා ඉඳලා අද දක්වා ඒ භාවිතේ පවතිනවා. රාජ්‍ය ලාංඡනය නිර්මාණය කරනු ලැබුවේ එස්.එම්. සෙනවිරත්න මැතිතුමා. කවුද? එස්.එම්. සෙනවිරත්න මැතිතුමා. දුවේ පුතේ, අපි ඊළඟට බලමු අපේ රාජ්‍ය ලාංඡනයේ පොදු අදහස මොකද්ද කියලා. අපේ රාජ්‍ය ලාංඡනයේ පොදු අදහස තමයි ස්වයං පෝෂිත රටක ඉරහඳ පවතින තෙක් ධර්මය ආරක්ෂා කරමින් මුළු මහත් ජනතාව වැජබේවා කියන එක. මං ආයෙත් කියන්නම්, ස්වයං පෝෂිත රටක ඉරහඳ පවතින තෙක් ධර්මය ආරක්ෂා කරමින් මුළු මහත් ජනතාව වැජබේවා. බලන්න දුවේ පුතේ, මේකේ අදහස මොන තරම් වටිනවද කියලා. ඊළඟට අපි බලමු රාජ්‍ය ලාංඡනයේ තියෙන සංකේත සහ ඒවයින් අදහස් වෙන්නේ මොනවද කියලා. රාජ්‍ය ලාංඡනයේ ප්‍රධාන සංකේත 6ක් තියෙනවා. කීයද? 6ක්. අපි දැන් බලමු ඉහළ සිට පහළ දක්වා මොනවද මේ සංකේත සහ ඒවායේ තේරුම් කියලා. රාජ්‍ය ලාංඡනයේ ඉහළින්ම තියෙන ධර්මචක්‍රය. ධර්මචක්‍රයෙන් අදහස් වෙන්නේ ධාර්මික බව. ඊළඟට තියෙන්නේ රාජ්‍ය ලාංඡනයේ වටේ දෙපැත්තෙන් ඉහළට විහිදිලා ගිය වීකරල්. මේකෙන් අදහස් වෙන්නේ රටේ ජනතාවගේ ස්වයං පෝෂිත බව. ඊළඟට තියෙන්නේ වෘත්තාකාරව නිමවුණ පලාපිටි. පලාපිටි මගින් පිළිඹිබුවන්නේ පාරිශුද්ධ බව. ඊළඟට පලාපිටි වලින් වටවෙලා තියෙන්නේ කඩුවක් අතින් ගත්ත සිංහයෙක්. කඩුවක් අතින් ගත්ත සිංහයාගෙන් අදහස් වෙන්නේ ජාතියේ විනයගරුක බව. ඊළඟට තියෙන සංකේතය තමයි පුන් කලස. පුන් කලස මගින් නිරූපණය වෙන්නේ රටේ සහ ජනතාවගේ සෞභාග්‍ය. අවසාන වශයෙන් රාජ්‍ය ලාංඡනයේ පහළ දෙකෙළවරෙහි පුන් කලසට දෙපැත්තෙන් දක්නට ලැබෙන්නේ ඉර සහ හඳ. එයින් අදහස් වෙන්නේ සදාතනික බව. ඊළඟට බලමු රාජ්‍ය ලාංඡනය භාවිතා කරන්නේ මොන වගේ ස්ථානවලද කියලා. රාජ්‍ය ලාංඡනය රජයේ ලේඛනවල, රාජ්‍ය වාහනවල, ජාතික හැඳුනුම්පතේ, රාජ්‍ය ආයතනවල, පාසල් පෙළපොත්වල වැනි ස්ථානවල දකින්න පුළුවන්. ඊළඟට අපි බලමු රාජ්‍ය ලාංඡනය භාවිතා කිරීමේදී සැලකිය යුතු කරුණු කිහිපයක්.
රාජ්‍ය ලාංඡනය භාවිතා කිරීමේදී සෑම අවස්ථාවකම එයට නිසි ගෞරවය ලබා දෙන්න ඕනේ. රාජ්‍ය ලාංඡනය කිසිම අවස්ථාවකදී පෞද්ගලික ස්ථානයක හෝ අවස්ථාවකට භාවිතා නොකළ යුතුයි. ඒ වගේම එහි වර්ණය කිසිම විටකත් වෙනස් නොකළ යුතුයි. ඊට අමතරව එහි ඇති සංකේතද වෙනස් නොකළ යුතුයි. හරි, දැන් එහෙනම් අපි ප්‍රශ්න ටිකට යමු. ප්‍රශ්නාංක 1. රාජ්‍ය ලාංඡනයේ වීකරල් මගින් පිළිඹිබුවන්නේ කුමක්ද? උත්තරාංක 1. ස්වයං පෝෂිත බව. ප්‍රශ්නාංක 2. වර්තමාන රාජ්‍ය ලාංඡනය මුලින්ම භාවිතා කරන ලද්දේ කුමන වර්ෂයේදීද? උත්තරාංක 2. 1972. ප්‍රශ්නාංක 3. රාජ්‍ය ලාංඡනයේ ධර්මචක්‍රයෙන් නිරූපණය වන්නේ කුමක්ද? උත්තරාංක 2. ධාර්මික බව. ප්‍රශ්නාංක 4. රාජ්‍ය ලාංඡනයේ පාරිශුද්ධ භාවය පිළිඹිබු කිරීමට භාවිතාවන සංකේතය කුමක්ද? උත්තරාංක 1. පලාපිති. ප්‍රශ්නාංක 5. රාජ්‍ය ලාංඡනය නිර්මාණය කරන ලද්දේ කවුරුන් විසින්ද? උත්තරාංක 2. එස්.එම්. සෙනවිරත්න මැතිතුමා. ප්‍රශ්නාංක 6. රාජ්‍ය ලාංඡනය දැකිය නොහැකි ස්ථානයක් වන්නේ? උත්තරාංක 3. උත්සව ශාලාවක. ප්‍රශ්නාංක 7. රාජ්‍ය ලාංඡනයේ ජාතියේ විනයගරුක බව පිළිඹිබුවන්නේ කුමන සංකේතයෙන්ද? උත්තරාංක 1. කඩුව අතින්ගත් සිංහයා. ප්‍රශ්නාංක 8. රාජ්‍ය ලාංඡනයේ පුන්කල්ස මගින් නිරූපණය වන්නේ කුමක්ද? උත්තරාංක 2. සෞභාග්‍යය.